right time na loka shurein dedene katara super rema gane karata kara semi final match up balanda api ada avilla thiyena Anarkhia versus Navi atharai me match ekak pawaththene Hamid TNT kelimede me semi final match ekak unusumma match ekak e wage ma sahodarein dedeneko athare satanagut api me match ekage di balanawa eka eketa thawa durata oyala pahedili goth thani warama peak castro wala dana Navi kanamath ekka දැන් එකතුලා ඉන්නේ ඉතින් එයා වෙනුවට දැන් බර්නෝල්ඩ් ඉන්නේ කලින් ඉදී පීකැස්ට්‍රෝ කෙලින්ම අපේ ක්ලාස් චැම්ප්ස් කියන කණ්ඩායමේ ඉතින් බර්නෝල්ඩ් හිටිය කලින් නාවි කණ්ඩායමේ ඉතින් කොමාරි මේක ඇවිල්ලා සහෝදරයන් දෙදෙනෙක් අතර සටනක් ඒ වගේම ලෝකේ ඉන්න ප්‍රබලම කණ්ඩායම් දෙකක් අතර සටනක් ඒ වගේ මේ දවස්වල ඉතින් ස්පෑම් ඇටැක් සමහර ටෝර්නමන්ට්ස් වල සිද්ධ වෙන හේතුවෙන් වේගවත්ම කණ්ඩායම් දෙකක් අතර සටනක් කියලා කියන්නත් පුළුවන් ඉතින් කොමාරි පීකැස්ට්‍රෝ පුදපු ගමන් ඇවිල්ලා දෙන වේදිකාවට තමන්ගේ රටේ ඉන්න තමන්ගේම සහෝදරින්ට එරෙව ඇටැක් එක කිරීමනේ ඉතින් කොහමද කිංසා කොයින් වංගල් පැත්තෙන් යන හොග් රයිඩර්ස් වදියත් කරනවා කියලා මම ඇත්තේ රයිට් ටයිම නම් දරු ගණ ඇටැක් එක කිසිම ඉතින් ලොකු කල්පනාවක් නැහැ හොග් රයිඩර්ස් ලාගේ මේ පැත්ත ඒරියා එක සම්පූර්ණයෙන්ම ක්ලීන් අප් කරගෙන කිංසා කොයින් ගෙන් ටවුන් හෝල් ඒරියා එක සම්පූර්ණයෙන්ම ක්ලීන් කිරීමයි මෙතනදි ප්ලෑන් එක අපි කොහමද එනමි සීස් එක වදයක් කරනවා අනිවාර්යම ආජස් ලැවිල්ලා තියෙන්නේ හෙන ගහනවා වගේ ආමික ටොප් කිරීම එකම ඉතින් එතන කරදරේ තමයි එනමි සීස් එකේ දැන් තමයි හොග් රයිඩර්ස් ලා එච්චර ලොකු හිට් පොයින්ට්ස් ප්‍රමාණයක් නැහැ. ඉතින් ග්‍රෑන්ඩ් වන් ඇබිලිටි එකෙන් යාලා කව වෙලා ඉන්නේ හිලින් ටෝම් ඉටර්නල් ටෝම් දෙකම් භාවිත කරගන්නේ ටවුන් වල විනාශ කරන්න උත්සාහ කරන කෙලිම කිං මේ අවස්ථාවේදී ෆීනික්ස් ආදි කරලා තියෙන කිං වහයි ටවුන් වල ඩ්‍රොප් වෙන්නේ නැත කුයින් විනාශ වෙලා ඉන්නේ දැනටමත් ඒ වගේම කිං රයිට් කොමාරි ෆීනික්ස් සමග කුයින් රයිට් කුයින් ඩ්‍රොප් වෙලා නැහැ සම්පූර්ණයෙන්ම වරද ඉතින් කොමාරි කුයින් ඉන්න තමයි ජීවත් වෙන අතර හොග් රයිඩර්ස් ලා තාම තියෙන ජීවත් වෙන අතර ඉතින් යාලා උඩරෙම වැලුවක් ගන්න උත්සාහ කරන අතරතුරදී රොයල් චැම්පියන් ගැබිලිටි එක ඔන් කරලාද තියෙන්නේ නැහැ තාමත් නැහැ රොයල් චැම්පියන් ගැබිලිටි එක තියෙනවා ඒ වගේම ඉක්විප්මන්ට් එක අලුත්ම ඉක්විප්මන්ට්ස් දෙක විදුලි වේගෙන් බේස් එක හරහා ගමන් කරනවා ඒ වගේම හොග් රයිඩර්ස් ලායින් කරගෙන තියෙන ටවුන් 16 වල වේගවත්ම 3 ස්ටාගද මේක කියලාත් මට හිතනවා කුයින් ගිහිල පපට් එකේ පැත්තෙන් ඔන් කරනවා හොග් රයිඩර්ස් ලා තාම ජීවත් වෙන අතර ඉන්නවා කොහමද හොග් රයිඩර්ස් ලා තාම ජීවත් වෙන අතර ඉන්නේ කොමාර ඉතින් බේසික ආරගමන් කරන විදුර වේගෙන් රයිට් ටයිම නම් පුතේ 3 ස්ටාර් එකක් කෙලිම පී කැස්ට්‍රෝ ගෙන් කිසිසේත් මම නම් කවදාවත් හිතපු නැති විදිය ස්ටයිල් එකක ඇටැක් එකක් ඉතින් සාමාන්‍ය අපි හොග්ලස් ඩ්‍රොප් කරන්නේ ඉතින් යම් කිසි ෆනල් එකක් යම් කිසි ටවුන් හෝල් එකකට අඩුම ගාන විනාශ කරගත්තට පස්සේ අපි පී කැස්ට්‍රෝ කියනවා ඉතින් පුතපු ගමන් ඔක්කොම ටික ඩ්‍රොප් කරලා සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් සුපර් ඩ්‍රැගන් සාමාන්‍ය ඩ්‍රැගන් ස්ටයිල් ස්පෑම් ඇටැකින් කෙලිම හොග් ස්පෑම් එකකින් 3 ස්ටාර් එකක් Right then, Leo, ඇවිල්ලා තියෙන වේදිකාව මේ අවස්ථාවේදී ඉතින් කොමාරි ඩ්‍රැගන් ඇටැක් එක ගැන තියෙන Leo ඊට තමතරව ඉතින් ඉතාමත් වේගවත් ඇටැක් එකක් පී කැස්ට්‍රෝ කරේ ඉතින් මේකත් අපිට වේගවත් ඇටැක් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මම හිතනවා ඒ වගේම හොග් රයිඩර්ස් ලා දාලා ඉතින් ස්පෑම් එකක් කරන්න පුළුවන් කියන්නේ ඉතින් ටවුන් 16 කොච්චර කොයිතරම් දුරකට අමාරුයිද කියන එකත් අපිට හිතනවා හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ඉතින් මම දැන් ඩ්‍රොප් කරොත් ඉස්රායිල් හොග් රයිඩර්ස් ලාව ඉතින් මම නම් හිතන්නේ නැහැ සීරීස් එක 3 ස්ටාර් එකක් ගේන්න පුළුවන් කියලා. ඉතින් එතනදී බේස් රෙකග්නිෂන් එක ඉතාමත් වටිනවා මේ ක්‍රීඩ ගේන්න වෙලාව ක්‍රෝම ලෙවල් ක්‍රීඩ ගේන්න. ඉතින් නිකරුනේ ඉතින් ස්පෑම් කිරීමෙන් අපිට ඒ වගේ ඉතින් සමහරු ඉන්නවා අපේ channel එක බලන. ඉතින් ඔයාලට පුළුවන් ඇති ඒ වගේ බේස් රෙකග්නිෂන් ඔයාලට සුපර් එඩම ඇති. ඉතින් මම නම් පෞද්ගලිකව මගේ නැහැ. ඒ වගේම බෞද්ධරගේ නැහැ කියලා මම හිතනවා. ඉතින් කොමාරි අපේ ලියෝ දියත් කරනවා කෙලින්ම යාගේ ස්පෑම් එක බ්ලිම්ප් එක කරනවා ටවුන් හෝල් එකට ඉතාමත් සරලයි පිටිපස්සෙන් ඒක ඩ්‍රැගන් සා වැලියක් අරගෙන යනවා. හීලින් ටෝම් එක යූස් කරගන්නේ. ඩ්‍රැගන් රයිඩර් කෙනෙකුත් දියත් කරගෙන තියෙනවා ඒ පැත්තෙන් හයිඩ්‍රා එක කියලා කියන්නත් බෑ අපිට එකම එක ඩ්‍රැගන් රයිඩර් කෙනෙක් ඉන්න හේතුවෙන් ඒ වගේම ටවුන් හෝල් එක මැද්දට කෙලිම දාන තියෙනේ සුපර් මිනියන් බිම් බෑ සුපර් මිනියස් ඇදෙන වැලුවක් ගන්න අතරතුරදී මැද්දේ මල්ටි රයිඩ් ඉන්ෆෝ එක වදයක් කරනවා ඒ වගේම සුපර් මිනියස් ලස්සන වැලුවක් අරගෙන දෙනවා මොනෝලිත් එක ඉදරනවා මේ පැත්තෙන් ඒ පැත්තට දියත් කරන්න යන්නේ කෙලිම කිංව අයිස් කොලම් කෙනෙක් ඩ්‍රොප් කරලා දෙනවා ස්කෙලන ස්පෙල්ලර් ඩ්‍රොප් කරන දෙනවා ක්වීන් එනවා ඉදිරියට මෙතන බිල්ඩින්ස් කීප එක ඉදරලා තියෙනවා ඒකට ස්නීකි ගොබ්ස් ලා ඩ්‍රොප් කරයි රයිඩ් කියද්දිම ඩ්‍රොප් කරනවා ඒ වගේම ඉදිරියටනාගෙන රොකට් ලූන්ස් කීබැක් ඒ වගේම කිංගේ ජයන්ට් ගොන්ඩ්ලනේ කෙලිම මොළුද විනාශ කරන්න පුළුවන් එතනදි ඉතාලම ලේසි යේ නේද කොහොමද ඩ්‍රැගන් රයිඩර් එතනට වාර්තා කරනවා රයිට් ඉතාලම ලේසි ගොඩ කිංග් විනාශ කරන සම්පූර්ණ මේ දින් කොබල ඩ්‍රැගන් රයිඩර් එතනින් වැලුවක් ගන්න උත්සාහ කරන්නේ අයිස් ගොලම් ලස්සන ෆ්‍රීස් වෙලා රයිට් එවන මොළුද ඉතක එතනදි හෝල් කරලා දෙනවා ෆ්‍රීස් ලා ඩ්‍රොප් කරනවා මෙතනදි ස්කැටර් ෂොට් එක එක්ස්බෝ එක බැටල් බිල්ඩර් හට් එකට රොයල් චැම්පියන් ඉදිරියට වාර්තා කරනවා කෙලිම ස්කැටර් ෂොට් එක අරයි ඉතිරියට ඩ්‍රැගන් සගේ බෙදෙනකුත් ඉන්නවා ඒ වගේම වේගය අඩාලු වුණා කියලා කියන්න පුළුවන් යඩක සම්පූර්ණයෙන්ම ඒ වගේම ක්වීන් ඉන්නවා ඒ පැත්තෙන් ක්ලීන් අප් එකක් කරනවා විදුලි වේගෙන් ගමන් කරනවා මෙතනදී කෙලිම යාගේ රොයල් චැම්පියන් කෙලිම හේස් වයල් එකෙන් හැබැයි කොහමද අවසානයේදී ඉතාමත් වේගවත් 3 ස්ටාර් එකක් කියලා කියන්න පුළුවන් හැබැයි පී කැස්ට්‍රෝගේද වේගවත් නැත්නම් අපේ ලියෝගේද වේගවත් කියන එක මතයි මේක රඳා පවතින්නේ ඉතින් කණ්ඩායම් දෙකම සුපර් කණ්ඩායම් දෙකක් ඒ කියන්නේ ඉතින් අපිට ෆුල් ඩ්‍රෝ එකක් බලන්න පුළුවන් කියලා මම බලාපොරොත්තු වෙන්නේ හැබැයි ඉතින් කොයි මොහොතකදී හරි වරදක් සිද්ධ වෙන්න පුළුවන් මේ ස්පෑම් සෙල්ලමේදී ඉතින් එහෙම සිද්ධ වෙනවාද කියන එකත් අපි දැන් බලමු
රයිඩදි ගාකු ඇයටදන වේදිකාවට මේ අවස්ථාවේදී නාවි කනම නායක ඊට තම්මතරව ඉතිං පිකැසෝ ඇටගේ තමත් වේගවත් ඉතිං විනාඩිය තපර විෂයකින් ඉවර කරගෙන තියෙන්නේ ලියෝ ගැඩයක විනාඩිය තපර 40කින් ඉතිං ඉවර කරගෙන තියෙන්නේ ඉතින් ඒක හින්දා ඉතින් ඉතිරියෙන් ඉන්නේ අපේ නාවි කන්නම ඒකින්ද ගාකු ගලෙම රූට් රඩ් ස්පෑම් එකක් කරන්නේ කුයින් චාර්ජ් රූට් රඩ් ඇටැක් එක කියලා කියන්නත් පුළුවන් ස්පෑම් එකකට වැඩියෙන් ඒ වගේම කුයින් එතකොට මේ පැත්තේ රිකෂේ ගන්න විනාශ කරනවා එතකොට රූට් රඩ්ස්ලා මෙන්න මේ පැත්තේ නැති දිගේ ඉදිරියට යන්න පුළුවන් ඒ වගේම අයිස් කොලම්ස්ලා බලාපොරොත්තු වෙන්න පුළුවන් බොහෝ දුරට මේ දවස්වල CC එකෙන් මොකද මේ වගේ ස්පෑම් ඇටැක්ස් වලදී එයාලා වල්ලලා තියාගන්න හොඳම ට්‍රූප් එකක් තමයි අනිවාර්යම අපේ අයිස් කොලම්ස්ලා ඉතින් කොහොමද රූට් රඩ්ස් ඉදිරියට යනවා ග්‍රෑන් වන් අපේ ටික තාමත් එයා හෝල් කරලා තියාගෙන ඉන්නවා දැන් ඔන් කරන ග්‍රෑන්ඩ් වන් ඇබිලිටි එක හීලින් ටෝම් ඉටර්නල් ටෝම් ආචර්ස්ලා විශාල ප්‍රමාණයක් සම්මග එන්නේ කවුද කියලා අපි බැලුවොත් ආචර්ස්ලා විතරද එන්නේ රයිට් එමනම් ආචර්ස්ලා විතරයි CC එකෙන් එන්නේ එළියට සම්පූර්ණ යෙන්ම ඉතින් ආචර්ස්ලා සමග විච් කෙනෙක් ඇවිල්ලා දෙන පාඩම මට පෙනියනවා රයිට් එකම එක විච් කෙනෙක් එනවා ඉතින් ආචර්ස්ලා සහ විච් ඉතම ලේසින් එනවා CC එක හැන්ඩල් කරගන්නවා එතනදී ඒ වගේම ඉතින් ඒ වගේ CC එකක් දැම්ම ගැන ඉතින් වේගය තවදුරටත් වැඩි වෙනවා ඉතින් කොහමද ෆ්‍රීස් බෙල්ට් ආව එක එතනදී ඉන්විසිබිලි බෙල්ට් ආව එක කියලම ෆ්‍රීස් කර ගන්නවා ෆ්‍රීස් බෙල්ට් ආව එකලු ඉතින් ඉදිරියේ ෆ්‍රීස් බෙල්ට් ආව එකත් එන්න පුළුවන් සමහරක් වෙලෙ ඉතින් කොහමරි ඉදිරියේ නා කියලම රොයල් චැම්පියන් ග්‍රෑන්ඩ් වන විනාශ කරන්න ආදන බැටල් බෙල්ට් ආට් එක හොක් රයිඩර්ස් ලාවිලා දෙන රොයල් චැම්පියන් එක එක්ක මැඩ ගැංගලින් ඒ වගේම ඉන්විසිබිලි බෙල්ට් ආව එක එතනදී වදයක් කරනවා ටවුන් වල විනාශ කරන්නේ කවුද කියන එක දැන් තියෙන එකම ගැටලුව හොක් රයිඩර්ස් ඉදිරියේ වාර්තා කරනවා රයිට් එමන රොයල් චැම්පියන් කොමාර අමාරුන් ඉදිරියේ වාර්තා කරලා ඒක විනාශ කරනවා ඩිගී ඉන්නවා ස්ටන් කරනවා මොනොලිත් එක ඒ වගේම එක 3 ස්ටාර් එක ගේන්න පුළුවන් ඒ වගේම ඉතින් සිග්නිෆිකන්ට්ලි ක්ලෝස් ඇටැක් එකක් පිකැසෝ ඇටැක් එක වගේම ලඟින් යන ඇටැක් එකක් ඉතින් ඒ කියන්නේ අනිවාර්යම නාවි කණ්ඩායම තවමත් එයාලගේ ඇවරේජ් කාලය ඒ විදිහටමයි තියාගෙන ඉන්නේ ඉතින් දැන් අපි බලමු කෙලින්ම අපේ අනාකියා කණ්ඩායම මේකට දෙන පිළිතුර රයිඩ් දි බන්ඩෝල් ලයිලා දෙන වේදිකාවට මේ අවස්ථාවේදී ඉතින් නාවි කණ්ඩායම ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක් 2023 ඉතින් ඔරිජිනලි ආ හිටිය කෙලින්ම ඉතින් අපේ ක්ලාස් ෂෑම් සමගයි බ්‍රසිලින් ජාතික ක්‍රීඩකෙක් ඉතින් නැවතවරක අපේ පිකැස්ෝගේ ඉඩ පුරවන්න එකට එකතුලයි තියෙන්නේ මේ ගැන ඉතින් අපි කලින් කතා කරලා තියෙනවා ඉතින් කොහමද ඉදිරියට යනවා කිංව මේ කම්පාර්ට්මන්ට් එක ඇතුලෙන් කුයින්ව එතකොටත් කුයින්ව තේ පැත්තටම දියත් කරන්න යන්නේ ලයින් ස්පේස් ස්ට්‍රොක් කරගන්න අය පැත්තෙන් ඒ වගේම මා චොකලට් ඇටැක් එකක් ඉතින් පිකැස්ෝගලින්ම හොග්වර්ඩ්ස් ස්පෑම්ස් දැල්ල ඩ්‍රොප් කරේ මෙතනදී අපේ බනෝ ලේ විදියට වැඩසටහන කරන්නේ නැහැ කිංව අවලයින පොයිසන් ස්පෙල්ට් ආවකට ඒ වගේම කුයින් යන සම්පූර්ණයම වංගද පැත්තට කුයින් අතේ පැත්තට එවන්න දෙයක ප්ලෑන් නැති වුණා ඒ වගේම එම නැතිනම් කුයින් ඒ පැත්තෙන් යවලා බෝල් බ්‍රේක් එකක් දාලා අතුරට දාන්නද අපේ බෝල් බ්‍රේකර්ස් ලා නැහැ සම්පූර්ණයම ඒ වගේම කිං අතුල් වෙනවා කෙලිම රිකෂේ කැනන් කම්පාර්ට්මන්ට් සිංගල් ඩාට් ඉන්ෆෝ එක අනිවාර්යෙන් කිං විනාශ වෙනවා හැබැයි කිං අවදි කරලා ෆීනික්ස් ඉතින් කොහමද ඉදිරියට යනවා බ්ලිම්ප් එකක් හොක් රයිඩර්ස් ලා සම්මග ඉතින් සර්ජිකල් ඩ්‍රොප් එකක් හොක් රයිඩර්ස් ලාගෙන් එනමිකුන් මෙතනින් වදයක් කරන එනමිකුන් හැන්ඩල් කරගන්න හෙඩ් ඇන්ටස් ලෙවල් තියෙන පාඩම මට පෙනියන්නේ ඊට තමතරව ඉදිරියට යනවා ග්‍රෑන්ඩ් වන බෙල්ට් එකත් එක්ක කවලා ඉතුරු කට්ටිය. ඒ වගේම ටවුන් වල විනාශ වෙන ලස්සනටම ජයන් බොම්බ්ස් විශාල ප්‍රමාණයට ආවන හොක් රයිඩර්ස් ලා බොම්බ් ටවර් එකකුත් පාවු කරනවා හොක් රයිඩර්ස් ලා විශාල ඩැමේජ් එකක් හොක් රයිඩර්ස් ලා සම්පූර්ණ වගේ මැදින් විනාශ වෙලා ඉවරයි. ඒ වගේම යටි කෙනෙක් මැද හිර වෙලා ඉන්නවා යටි සම්පූර්ණම අවුලා ඉන්නේ එනමි සිසිං එක අපු ලාවා හවුන්ටයි. ඉතින් කොහමද රොයල් චැම්පියන් ඉක්විප්මන්ට් එක ඔන් කරලා සිද්ධ වෙනවා පිටිපස්සෙන් රොයල් චැම්පියන් ගේ හොග් රයිඩර්ස් ලා එතනින් ඉන්ෆර්නෝ ටාස් එක විනාශ කරා මැද්ද තියෙනවා දැන් කෙලින්ම ඩිෆෙන්සස් දෙක ස්කැටර් ෂොට් එක ඒක විනාශ කරන්න දැන් කට්ටිය උත්සාහ කරන්නේ ඊයේ මයිල්ස් වගේ බදිනේ කුතු උදව් වෙනවා එතනට ඒ වගේම රොයල් චැම්පියන් ගේ පැත්තට දැන් කෙලින්ම ලාවා වුණා කියන්නේ රොයල් චැම්පියන් එතනදී ඩිස්ට්‍රැක්ට් වෙනවා ඒ ටිකට කුයින් කොමාර ඒ පැත්තෙන් වෝල් බෙක් කරන ඉදිරියට වාර්තා කරනවා කුයින් පැත්තෙන් මල්ටි මෝඩර් විනාශ කරන්න උත්සාහ කරන්නේ විසඩ්ලා දෙන්නේ මේ පැත්තෙන් ක්‍රියාත්මක වෙනවා ඒ වගේම ඔන්න ඉතින් ලාවා වුණගේ පිටිපස්සෙන් එලවන්න පටන් ගන්න දෙන රොයල් චැම්පියන් රොයල් චැම්පියන් එමේ එලවීමෙන් සිද්ධ වෙන්නේ මෙතනදී කාලේ නැස්ති විමන් සම්පූර්ණම පොයිසන් එක රොකන ලාව පබ්ස් ලාට ඉතින් ටයිමින් එකට ඒ වැලේ සිද්ධුනාට මැද්දෙන් ක්ලෑන් කාසල විනාශ කරන ලස්සන ස්පිරිට් ෆොක්ස් මොකක්ද ඒ කරන්නේ ස්පිරිට් ෆොක්ස් අන්දමන්දලා වගේ බලාගෙන ඉන්නවා දැන් ස්පිරිට් ෆොක්ස් විනාශ කළ යුත්තේ මෙන්න මේ බිල්ඩින් එකේ ඉතින් රොයල් චැම්පියන් ඇදලා වාර්තා කරනවා රයිට් ටයිම නම් 3 ස්ටාර් එකක් හැබැයි කොමාරි සම්පූර්ණ විනාඩි දෙකයි තප්පර කීපයක් ඒක ඇටැක් එකට ගත වුණා ඒකෙන් අනිවාර්යම කාලයට ඉතින් බාධාක් සිද්ධ වුණා අනාකියා කණ්ඩායම මේ ඉතින් ඇවරේජ් ටයිම් එකට ඉතින් ඒකෙන් රිකවර් වෙන්න පුළුවන් වෙයිද නාවි කණ්ඩායම මෙලා ඩිෆෙන්ස් එකක් ලබා දෙයිද මොනවා වෙයිද කියන එක දැන් අපි බලමු රයිඩින් කසුමා ඇවිල්ලා තියෙන වේදිකාවට මේ අවස්ථාවේදී ඉතින් කසුමා යන දෙන කෙලින්ම ඉතින් අපේ රූට් රයිඩර් ස්පෑම් ස්ටයිල් ඇටැක් එක ඇප්‍රන්ස් වෝර්ඩන් කෙනෙක් ඉන්නවා ලයින් ස්පෙල්ස් හතක් සමග ඒත් කොයික් එකක් තියෙනවා කොයින් ඩ්‍රොප් කරයිද මේ හරියෙන් ඩ්‍රොප් කරයිද පොයිසන් ස්පෙල් ටාවක විනාශ කරයිද ඉන්විසිබිලි ස්පෙල් ටාවක විනාශ කරයිද ඉතින් අපි බලමු මොකක්ද එයා කරගන්න මූව් එක කියලා සාමාන්‍ය ලයින් ස්පෙල්ස් වලින් ඉතින් ෆනල් එක තමයි කරගන්නේ විනාශයක් එක්ක ඉතින් රයිට් රූටර්ස් ඩ්‍රොප් කරනවා මේ පැත්තෙන්
රූට් රයිඩර්ස් ලා ඒ කියන්නේ ඉදිරියට එන ටිකට රයිට් බ්ලිම්ප් එක දියත් කරන්න ඉදිරියට. ඉතින් බ්ලිම්ප් එක ග්‍රෑන් වන බෙලේ දිර කව කරනවා. හැබැයි ඉන්විසිබිලි ස්පෙල් ටා එක වාදයක් වෙන්න පුළුවන්. ෆ්‍රීස් එක ඩ්‍රොප් කරන ලස්සන ටයිමින් එකට ඒක කව වෙන්න රේන්ජර් ඩ්‍රොප් කරන කැලිම යෙඩිස් වල වැලියු එක ගනීමල යෙඩි බෝම්බ එකක් අනිවාර්යම. ඉතින් රයිට් ටවුන් වල විනාශ වෙද්දිම ඉන්විසිබිලි ස්පෙල් ටා එක ඔන් වෙනවා. ඒ වගේම ෆයර් එන්ඩ් එකෙන් රොයල් චැම්පියන් ගේ ළඟ තිබුණා. ඉතින් එතන තිබ්බ බිල්නිස් ර විනාශ කරගන්න. ඒ වගේම ග්‍රෑන් වන බෙලේ දිගෙන් දැන් යාල හීල් වුණා. Healing Tom making. Give again. Enemy seizing. Are then witches la. Right. I mean, Anarkhia. Can I make Moka? Carry. Atta da. Belly. Mak. Karuna. Give. Mad. Penny. Yeah. Ne. I think. Saman. Seizing. Yalla. Poddak. Venus. La. Tino. I think. Yalla. Base. Builders. Mak. Carry. Aluk. Day. Kalpana. Karmi. Natte. Eva. Give. I think. Idhar. Yeh. Golden. Ticket. Tournament. Sold. Va. Give. Na. Kotta. I think. Abre. Daka. Ganda. Puluam. Vei. Sampuna. Mokad. Da. Venne. Gela. Varasala. I think. Komari. Madder. Abre. Root. Rise. Okkum. Va. Give. Sampuna. Me. Vinasha. Kasu. Ma. Give. ඒ වගේම කසුමාගේ දැන් කෙලිම වැල්ක්‍රීස් ලා වුණා ජෑන් බම්ස් කීප් එකට. ඒ වගේම ඉතින් කිංගේ ජෑන් කොන්නර මේ පැත්තෙන් ඔන් කරනවා. ක්වීන් එන ජීවතුන් අතර ඒ වගේම ස්කෙලි ට්‍රැප්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. වැල්ක්‍රීස් ලා සර්ජිකලි ඩ්‍රොප් කරනවා එලියම් වැලුවක් ගැනීමට ක්ලීන් අප් එකක් කරන්න කියලා කියන්න පුළුවන්. ඒ වගේම කිං යනවා දැන් කෙලිම එක්ස්බෝ එක දෙනාට. හැබැයි ඒ ටිකට රොයල් චැම්පියන් ඉදිරිපත් කළා. එක්ස්බෝ එක විනාශ කරනවා. ඒ කියන්නේ තවත් 3 ස්ටාර් එකක් ස්කෝ වෙන්න යන මේ අවස්ථාවේදී කසුමාගෙන් ඒ වගේම එච්චර ලොකුවට ඉතින් වේගය ගැන යා තැකුවේ නැති පඩමල පෙනියන්නේ මොකද යාලා දැනටම කාලෙන් ඉදිරියෙන් ඉන්න හේතුවෙන් පොඩක් චිල් වෙමු කියලා යාලා කතා වෙන්න ඇති සමහරක් වෙඩ ඉතින් කොමාරි 3 ස්ලයික කසුමගෙන් ඒ කියන්නේ අනිවාර්යම අනාකිය කනම නැවතලා පීඩනය අතට යනවා දැන් අපි බලමු ඊගාව වැඩ සටහන රයිඩ් ඉතින් තවත් සුපර් ක්‍රීඩක කෙනෙක් වේදිකාවට මේ අවස්ථාවේදී පැටෝ ලීන්ඩෝ ඉතින් පැටෝ යන ගණන් තියෙන කෙරිම්ම හොග් රයිඩර් ඇටැක් එකක්මයි ඉතින් බනෝල් වගේම හොග් රයිඩර් ඇටැක් එකක් මාස් හොග් රයිඩර් කිංව ඩයිවින් කරනවා කියලා ටවුන් හෝල් එකට ඊට අමතරව ඉතින් පේන විදියට කණ්ඩායම් දෙකෙන්ම ඉතින් චිල් ඇටැක්ස් ද කරන්න හදන ඊට අමතරව ඩිෆෙන්ස් එක බලාපොරොත්තු වෙන පාඩම මට පෙනියන්නේ කෙලින්ම අපේ අනාකියා කණ්ඩායම ඉතින් අනාකියා කණ්ඩායම වල තියෙන එතකොට ලස්සනටම ඉතින් චිල් එක යාලගේ ඇටැක්ස් එක කරගෙන ඩිෆෙන්ස් එක බලාපොරොත්තු වෙන ඒ ටිකට මේ පැත්තෙන් ෆනල් ලැස් දෙන ලස්සනටම අපේ සිච් බැරක්ස් එකෙන් අලුත්ම සිච් බැරක්ස් එක පෙකස්ලා දෙන්නෙක් එනවා ඒ වගේම විශේෂ විශාල ප්‍රමාණයක් එනවා ඒ වගේම හොග් රයිඩර්ස්ලා කෙලින්ම ගෲප් එකක් මේ පැත්තෙන් වාර්තා කරනවා කෙලින්ම එයා ඩිෆෙන්ස් කරනවා ඒ ටිකට එනවා මේ නොග්‍රඩාමික ටවුන් විනාශ කරනවා කොමාරි ෆීනික්ස් ආ ක්වීන් එතනින් ඒ වගේම ග්‍රෑන් වන බෙලේ දිර කව කරනවා කෙලින්ම ඉටර්නල් ටෝම් එකට ඒ වගේම ඉතින් ඊගලාරි ස්ට්‍රයිකින් යව බේර ගන්න ඉතින් කොමාරි මේ පැත්තෙන් සර්ජිකල් ඩ්‍රොප් කරනවා හොග් රයිඩර්ස්ලා ඒ වගේම විශේෂලා ඩ්‍රොප් කරනවා පිටිපස්සෙන් ක්ලීන් අප් එකට ට්‍රෑෂ් බිල්ඩින්ස් ටික මල්ටි රයිඩ් ඉන්ෆෝ විනාශ කරන්න ඉදිරිපත් වෙනවා මෙතන හොග් රයිඩර්ස් කීප දෙනෙක් ඒ වගේම ඉදිරියටම යනවා ලස්සනම ආමි ඒක. ඉතින් හොග් රයිඩර්ස් වල අලුත් ලෙවල් එකක් ලැබුණා. ඒකත් එක්ක හොග් රයිඩර්ස් ඉතාමත් ස්ට්‍රොන් වෙලා ඉන්නේ. ඉතින් කෙලින්ම මී මැස්සෝ වගේ කෙලින්ම වාර්තා කරන බේස් එක හරහා ඉතින් හොග් රයිඩර්ස් වම අද දැක්කේ බෝයිගේ බෞතරයම්ම. ඉතින් සම්පූර්ණම ලාලෝ අමතක වෙලා තියෙන කතන්දරයක් තියෙන මේ දවස්වල කට්ටියට ඉතින් ඉදිරියට වාර්තා කරනවා. එයාගේ සම්පූර්ණ ආමිකම හොග් රයිඩර්ස් එතන බැලුවක් ගන්නවා. ඒ වගේම ෆ්‍රීස් එක එතන ඩ්‍රොප් ෆ්‍රීස් වෙනා කෙලින්ම එනමි අයිස් කොලම හැබැයි කොමාරි එතනදී රොයල් චැම්පියන් හැල් කර ගන්නවා ඉතාමත් වේගවත් අටැක් එක පැටෝලිනෝගෙන් කිසිම කරදරයක් නැතුව ඒක 3 ස්ටාර් අරගෙන යනවා හොග් රයිඩර් පැටින් එක සුපිරියටම සිද්ධ වුණා සර්ජිකල් ඩ්‍රොප් කරලා එළියෙන් වැඩිපුර කට්ටියව ඒ වගේම තව 3 ස්ටාර් එකක් ඒ කියන්නේ තවමත් තරගයේ අවදියෙන් තියෙන්නේ කොයි පැත්තෙන් හරි වැරදීමක් සිද්ධ වුණා ජීවිත කතාවම ඉවරයි කියලා තමයි මේ සෙමි ෆයිනල් මැච් එකේ මට කියන්න වෙන්නේ ඉතින් ඇටැක්ස් 6ක් අවසානයේදී තරුණ 9 කණ්ඩායම් දෙකම දෙපැත්තෙන් ඇවරේජ් ඇටැක් ඩියුරේෂන් එකදී අපි බැලුවොත් කෙලින්ම 1:45 විනාඩිය තප්පර 45 අනාගිය කණ්ඩායම නාවි කණ්ඩායම විනාඩිය තප්පර 31 අරගෙන තියෙන එයාලගේ ඇවරේජ් ඇටැක් ඩියුරේෂන් එක. ඒ කියන්නේ ඇටැක් එකක් ඉවර වෙන්න ඇවරේජ් එක. ඉතින් ඇවරේජ් එක ඔයාලා අනිවාර්යෙන් දන්නවා ක්‍රිකට් මැච් බලන කෙනෙක් නම්. ඉතින් කොහොමද දැන් අපි එන්ට වෙමු කෙලින්ම ස්ටාර්ස් ගේ ඇටැක් එක බැලීමට. ඒ වගේම ඒ පැටලිනෝ ගැටැක් එක මෙල දැන් ටිකක් ක්ලෝස් වෙලා තියෙන කාලෙන් කලින් තිබුණ විශාල ලීඩ් එකක් හැබැයි දැන් යාලා ක්ලෝස් වෙලා ඉන්නේ තවදුරටත් යාලා ක්ලෝස් වෙන්න පුළුවන් වේද ස්ටාර්ස් වලට අවස්ථාවක් ලබා දෙයිද ඉතින් සැප් ලාලෝ එකක් ගන්න තියෙන ඔන්න ඉතින් ලාලෝ නැයි ගොවාම ඉතින් ස්ටාර්ස් කියනවා නෑ මම ඉන්නවා අනිවාර්ය ලාලෝ එකක් අරගෙන එන්න කියලා ඉතින් කොහොමරි සැප් ලාලෝ එක සැප් ස්පෙල්ස් එක සමහරකට මෙතනින් ඩ්‍රොප් කරා කියලා හිතනවා ආයා කියනවා රයිට් ඊට විරුද්ධ පැත්තෙන් ඩ්‍රොප් කරන්න කියලා සිමෙට්‍රිකල් බේස් එක දෙපැත්ත මේක සමානයි හැබැයි ට්‍රැප්ස් අනිවාර්යම ප්ලේස් වෙලා තියෙන්න පුළුවන් විවිධාකාර විදියට කුයින් ෆනල් එකක් දෙනවා කෙලින්ම කිංට කුයින් යන දැන ඉගෙන ටවුන් වල පැත්තට කුයින් නවතරම් මේ පැත්තට කරකවලා මෙතනින් ෆනල් එකක් දාගෙන මේ ආචරාවෙකින් කුයින් ටවුන් වල ගැදුර දියත් කරයි කියලාත් මට හිතෙනවා අපි බලමු ඒක සිද්ධ වෙන්නේ කියලා කිං යනවා කෙලින්ම එනමි රොයල් චැම්පියන්ස් කැඩ ෂොට් එක එතන විනාශ කරන්න කුයින් යනවා ඉදිරියට ජෑන් කෙන ඩ්‍රොප් කරනවා කුයින්ට කෙලින්ම කුයින්ව දිගටම ඇතුළට එවන්න ඕනේ එයා ඩිෆෙන්ස් එක තියෙන පැත්තට ඒ වගේම කිං එතනදී ට්‍රිගර් කරනවා කෙලින්ම එනමි සීසී එක සුපර් ඩ්‍රැගන් කෙනෙක් යාලා දෙන අනාකිය කන්නාමේ සීසී එකෙන් ඉතින් කොහොමද ඔන්න එයාලගේ අත්තදා බැරි මේ දවස්වල එයාලා කරන
ඉතින් අත්තද බැලි මද්ද කොයිද සීසී ට්‍රූප්ස් වලින් ඉතින් කොමාර ඉදිරියට යනවා කෙලින්ම එයාගේ බ්ලිම්ප් එක ස්ටාර්ස්ගේ බ්ලිම්ප් එකෙන් ඕනේ ටවුන් හෝල් එකට ඒ වගේම ලාලෝගල තියෙන මෙන්න මේ පැත්තට යන්නයි මොනොලිත්ේ තියෙන පැත්තට යන්නයි ඊගලාරක විනාශ කරන්නයි ග්‍රෑන්ඩ් වන්ඩ බ්‍රේඩර් කව කරනවා ටවුන් වල විනාශ කරනවා ලස්සන්ට මෙයාගේ කිංසා කුයින් සෑම සියලු දෙනාම ඒ වගේම මේ පැතෙන් දෙයක් කරනවා කෙලින්ම සබ් ලාලෝ එක ඉතින් කොමාර ඉතාමත් වේගවත් අටැක් එක ස්කෝ කරන්න යන්නේ ස්ටාර්ස් පේන විදියට ස්පිරිට් ෆොක්ස් සමග එනවා අපේ රොයල් චැම්පියන් මැද්දෙන් හීල පපස්ල ලස්සනම කුයින්න නැවතවරක් රිකව කරලා හොඳ හෙල්ත් එකට අරගෙන අවිල්ලයි තියෙන්නේ ඒ වගේම මේ පැත්තේ ලාලෝ එක අතිසාර්ථකව සිද්ධ වෙනවා මොනෝලිත් එකට එච්චර ලොකු ගැඩලුවක් කරන්න බෑ මල්ටිලාට ඉන්ෆොනොසොක් වගේ විනාශයි ඊගල් ආරක විනාශ කරන්න පුළුවන් ඉතාම ලේසියෙන් ඒ වගේම රොයල් චැම්පියන් ඉක්විප්මන්ට් එකත් ඔන් කරනවා ඒ වගේම ඉතාමත් වේගෙන් ඒක 3 ස්ටාර් වෙන්න යන්නේ ඉතින් කොහරි මේ පැත්තේ ක්ලීන් අප් එක සිද්ධ වෙනවා උඩින් මිනියස් ලා ඉන්නවා ක්ලීන් අප් කරන්න ලාව පප්ස් ලා ඉන්නවා තවදුරටත් ඇඩිෂනල් සපෝට් එකකට කුයිනුත් ඉන්නවා ෆුල් හෙල්ත් එකේ හැබැයි කුයින් ඉතින් අනිවාර්යෙන් වෝල්ස් අතුල හිර වෙලා ඉන්නේ රොයල් චැම්පියන් ඉන්නවා බැලන්ස් එක තියෙනවා සම්පූර්ණයෙන්ම මේක 3 ස්ටාර් එකට ගෙන්ඩයි යන්නේ ඒ වගේම තවත් වේගවත් 3 ස්ටාර් එකක් ඒකත් සමගම ඉතින් නාවි කණ්ඩායමේ ඇටැක්ස් හතරක් එතනින් ඉවර වෙනවා ඒ කියන්නේ ඇටැක්ස් හතරකින් මෙයාලා 3 ස්ටාර් පිට 3 ස්ටාර් ස්කෝ කරලා තියෙන්නේ ඒ කියන්නේ අනාකියා කණ්ඩායමට යාලා කියන්නේ ඉතින් අපි උඹලට චාන්ස් එකක් දෙන්නේ නැහැ උඹලා කැමති නම් අපිට ඩිෆෙන්ස් එකක් ලබා දීපල්ලා කියලායි රයිට් එමන ලූප්සෙරා ඇවිල්ලා තියෙන වේදිකාවට ඉතින් ලූප්සෙරා ඉන්න අනිවාර්යම දැන් පීඩනයක් යටතේ මෙයාලා ඉනිෂියල් ඇටැක් එක හතර වෙන ඇටැක් එක මේක අනිවාර්යම 3 ස්ටාර් එකක් වෙන්න ඕනේ 3 ස්ටාර් එකක් වෙන්න ඕනේ අනිවාර්යෙන් වේගෙන් හරි වේගෙන් නැතු හරි කොහමද 3 ස්ටාර් එකක් වුණොත් තමයි යම් කිසි බලපොරොත්තුවක් තියාගන්න පුළුවන් මොකද නාවි කන්නමේ ක්ලවුස්ගේ ඇටැක් එක ඉතුරුලා තියෙන්නේ ඉතින් ක්ලවුස්ගෙන් ඉතින් 90%ක්ම අවස්ථාන් වලදී 3 ස්ටාර්ස් බලපොරොත්තු වෙන්න පුළුවන් ක්‍රීඩකේ ස්ට්‍රයික් රේට් එක ඒ තරම් තියෙන ක්‍රීඩකේ ඉතින් ඒක ඉදන් අනිවාර්යම පැටලු වෙනව ඉන්නේ දැන් පීඩනයක් යටතේ කියන එක අනිවාර්යම මතක් කරලා ඉන්න ඕනේ ඒ වගේම කිං යනවා කෙලින්ම ඒ වගේම මෙතනින් තියත් කරනවා මයිනස්ලා සමග රයිට් හයිබ්‍රිඩ් එකක් දැනුදි මම ආමිකට අවධානය යොමු කරේ ඉතින් ලූප්සරා කෙලින්ම හයිබ්‍රිඩ් එකක් දියත් කරන්නේ ඉතින් ටවුන් හෝල් එක මොකොත් විනාශ වෙන්නත් කලින් ඉතින් දැන් මේකද අලුත්ම ස්ටයිල් එක මේකද අලුත්ම මෙටා එක කලින් අපි පිළිවෙලට ඉතින් සාමාන්‍ය දැනටත් ඉතින් අපි ටවුන් හෝල් 12 වලගේ පිළිවෙලට ඩ්‍රොප් කරන්නේ දැන් කිසිම පිළිවෙලක් නැතුව ඩ්‍රොප් කරන්නේ ඒ වගේම ඔයාලට පේනාදී කෙලින්ම අපේ නාවි කන්නමේ සීසී එක ඉතින් නාවි කන්නමේ සීසී එකට මෙදාපාර දීලා තියෙන්නේ කෙලින්ම ඉතින් ආචස විශාල ප්‍රමාණයක් ඉතින් රයිට් කන්නම් දෙකම පේන විදිහට එනමේ සීසී වලින් යම් කිසි පරීක්ෂණයක් සිදු කරනවා වගේ මට පෙනියන්නේ කොමාරි ලූප්සරාගේ ආමේ සම්පූර්ණ මැද්ද ඉර වෙලා තියෙන පාඩක් පෙනියනවා හැබැයි හයිබ්‍රිඩ් එක තාමත් අවදියෙන් ඉන්න පාඩක් තමයි පේන්නේ මයිනස් විශාල ප්‍රමාණයක් ඉන්න පාඩක් පෙනියනවා ඊටත් අමතරව ෆීනික්ස් උත්සාහ කරනවා එතනදී කෙලින්ම මල්ටිටයිට් ඉන්ෆෝන විනාශ කරන්න ඊට තමයි මයිනස් ලෑන ඊගා මල්ටිරාට ඉන්ෆෝන පැත්තට විශාල ඩැමේජ් එකකට යාල මොන දෙන්න සිදුනා එනමෙකු ඉන්න හේතුවෙන් අප කොමාරි එනමෙකු වෙන විනාශ කරනවා මයිනස් ලස්සනම රොයල් චැම්පියන් ඉදිරියට වාර්තා කරනවා ඒ පැත්තෙන් ඒ වගේම විසර්ට් කෙනෙක් මේ පැත්තෙන් ක්ලීන් අප් එකක් කරනවා ක්වීන් ඒ පැත්තෙන් ක්ලීන් අප් එකක් කරනවා ඒ වගේම රොයල් චැම්පියන් ගේ ඉක්විප්මන්ට් එකත් ඔන් කරන්න පුළුවන් එයාට තව සුළු මොහොතකින් රිකෂේ ගණන එක අනිවාර්යෙන් වදයක් වෙනවා අප කොමාරි රොයල් චැම්පියන් ඉක්විප්මන්ට් එකෙන් ලස්සනට එතනින් වැලුවක් ගන්න පුළුවන් රයිට් මොකද්ද ඉක්විප්මන්ට් එක සීකින් ෂීල්ඩ් එක සා ඔරිජිනල් ඉක්විප්මන්ට් එක පාඩ පෙනියන්නේ ඒ වගේම රොයල් චැම්පියන් විනාශ වෙනවා එතනදී රයිට් එමනම් හොග් රයිඩ පපට් එක ඒ වගේ අවස්ථාවදී ඉතාමත් වැලියබල් ඉක්විප්මන්ට් එකක් කියලා කියන්න පුළුවන් ඉතින් ක්වීන් විතරයි ඉන්නේ රිකෂේ කරන එක අනිවාර්යෙන් ක්වීන්ට වාදයක් කරනවා ක්වීන්ට පුළුවන් මේ රිකෂේ කරන විනාශ කරන්න රයිට් එමනම් ක්වීන් එක විනාශ කරද්දී ටෙස්ලා ඩවස් ආජට අවස් ටාගට් කරනවා කෙලිම ක්වීන්ට ක්වීන් විනාශ වෙනවා ලූප්සරාගෙන් කෙලිම 2 ස්ටාර් එකක් 96ක ඉතින් මම කිව්වා ලූප්සරා අනිවාර්යම මේක 3 ස්ටාර් කළ යුතුයි කියලා පීර්ණයක් යට දෙන්නේ කියලා ඉතින් 96ක 2 ස්ටාර් එක ක්ලවුස්ගේ බේස් එක කෙලින්ම ඩිෆෙන්ස් එක ලබා ගන්නවා ඊ ගාව ඇටැක් එකෙන් ක්ලවුස් 3 ස්ටාර් එක ස්කෝ කරොත් සෙමි ෆයිනල් එකෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් කෙලින්ම නාවි කණ්ඩායමට රයිට් දෙන් තරු 11යි 12යි ක්ලවුස් වල දෙන වේදිකාවට ක්ලවුස් ද දෙන දේ එකමගේ ඩියුටි 3 ස්ටාර් ස්කෝ කරන්නයි ඒ වගේම නිකමඩ වගේ අපි බලමු ග්‍රෑන්ඩ් වෝල් ගේ අලුත්ම ඉක්විප්මන්ට් එකක් තරන් ආවිලාද කියලා නෑ කෙලින්ම ඉතින් ඔරිජිනල් ඉක්විප්මන්ට් එක සහ හීලින් ටෝම් එක අරගෙන ආවිලා තියෙන ඊට තමතරව කෙලින්ම ක්ලවුස් උදන් ස්පෑම් කරන්න පටන් අරගෙන තියෙන්නේ මොකද කරන්න දෙයක් නැහැ ක්‍රීඩුව වෙන්න බෑ ක්ලවුස් අය ක්‍රීඩෙගෙට ඉතින් ක්‍රීඩුව වෙලා ෆේල් වුණොත් අනිවාර්යෙන් කණ්ඩායමට බලපෑමක් ඇති කරනවා ඉතින් කොමාරි ඊගාව අප්ඩේට් එක නැගන් අපිට ඉතින් රැඳිලා ඉඳ සිද්ධ වෙනවා ඉතින් මේ දුක දරාගෙන මේ ස්පෑම් දුක දරාගෙන ඉතින් කොමාරි ක්ලවුස් එක දෙයක් කරන ලොග් ලොන්ච් එක දකුණත පැත්තෙන් එයාගේ මේන් හීරෝස්ලත් සමග රූට් රයිඩ් ආම එක ඒ වගේම වම් අත පැත්තෙන් තියත් කරනවා රූට් රයිඩර්ස් දෙන්නෙක් සමග කෙලිම එයාගේ රොයල් චැම්පියන්ව කට්ටිය මෙදිරට වාර්තා කරනවා ඒ වගේම වැල්ක්‍රිස්ලා ඩ්‍රොප් කරගන්නවා එතන තනින් තන ඉතින් කොමාරි කට්ටියම නෝ කෝ එකට ටවුන් හෝල් එක ඇක්ටිවේට් වෙනවා දැන් වෙනකොට ලොග් එකක් වැදිලා ඉන්විසිබල් ස්පෙල් ටව එක ඇක්ටිවේට් වෙනවා වේලාසනේ මේකත් වාසියක් අනිවාර්යම ඒ වගේම රූට් රයිඩර්ස් විදුලි වේගෙන් යනවා ටවුන් හෝල් එක පැත්තට ඉතින් කොමාරි ලොග් ලොන්ච් එකෙන් ඩැමේජ් එක සිද්ධ වෙනවා අනිවාර්යම සුපර් මිනියන්ස් ලයිලා දෙන CC එකෙන් කොයින්ට පුළුවන් සුපර් මිනිය විනාශ කරන්න අනිවාර්යම
ඒටකට ලොග ලොන්ච පප් වෙලා කෙලින්ම යටටීස්ල සම ෙක්ටෝ ටයින් කෙනෙ කියන්න රුටරල් සබංඟද පැතිෙන සාර්ථක මිදිරිට ඒ වගේම කින් ඉන්න ඇතනි සපොට්ටකත්දෙන්ට කොයින්න ටවුල විනාශ කරන්න ඒ වගම මේ ත්‍රිස්සාකරගේෙන්ට යන්න කලවසි තමත් ලේසියෙන් ඒවගම රුටරයිට ඩක්ලින් යම්තා තුරට වේගවත්ම ටක්කක් කියල කියන්න පුළුවම අටක් එක ඉරි ෆුල් චිල්ලගේ අටක් එක කලවස් කරේ කිසිම ගැඩලුවක් නැතුව ක්‍රේඩු අටක කෙන කලවස් කියන්න මල්ටි ටස්කින් කරන්න පුළුවන් අටක කෙන කිති ඒවගේ අටක කියෙනට ස්පෑම් කරම කියන්නේ ඉතිං ඉතාමත් ලේසි කියල කියන්න පුළුවන් අස්ථාවේ දීරිින් කොමරි කලවස්ගේ අටක එතර ලොකු විශේෂත්වයක් නැති උනත් ඉතින් ඉතාමත් ලේසියෙන් ත්‍රීස්ටයස්කෝ කරලා ඉතිං කෙලින්ම යකන්නමට ජයග්‍රාණය ලබා දෙනවා ඉතින් අපි දැන් බලමු සෙලීනියෝගේ අටක් එක සම්ප්‍රදායක් හැටියට රයිඩදින් තරු එකොලයි පාලවයි සේමි ෆනල් අන්තිම ඇටක් එක දැන් අපි බලන්න යන්න හමිටන්ට ඉතින් රූටරාට ස්පෑම ගැදන සෙලීනියෝ ඉතිං සෙලීනියෝ කලව් සෑමසුමති රුටරට ස්පෑම් කතාරන්න දෙයක්න ඇතනති කොමලදි ඉදිරිට යනවා කෙලින්ම යගේ රුටරස ටවන් ොල කරදයත්වෙන්ට යන්න වගම සෙලීනෝද මේක ත්‍රීසා කරත් එකයි නතත් එකයි යාගේ ස්ට්‍රයිකරේට්කට හොඳයි ඉතිං යගේ පෞද්ල සයිකරේටත් හොඳ යල කන්නම සමඟ ඉතිං ඒක ඉද ත්‍රීස්ටක් කරන්න උත්සා කර ඒවගමති මේ තම යගේ නිශල් ප්ලන්් එක ඉතිං මොකොද ඇටැක්ක ගෙවර වෙලා ඒගව ඇටක් එකට එකන සෙරනු ඒග වැඩක්කට කලව් කටගෙන් පස්සේ ඉතිං විනාඩියක්වත් කියන ඉතිං ඒටක් එක පටන්ගන්න එකන්න ඉති විනිශ ප්ලන්න යගේ මේ තම තිබිලති ඉතිං කොව ඉතිරෙන කෙලින්ම එයාගේ රූටරඩස්ලා විශාල ප්‍රමාණ කුයින්න නොයි පැතන ලස්සන්න ඒවගේම කුයින් මෙතනදී විනාශරන්ට අයදන්න කෙලින්ම එතනද අප ස්කරට ්‍රෝෂන අරගත් සමක ටවන්ල විනාශය ග්‍රන්න පිල්ල ලස්සන මොන් කර කියන්න ටවන ෝල්ල හර ගම කරන ල රුටරස තම ලේසියෙන් ටවන පොයිසන බේල්ලන්න ද සම්පූර්ණම කටය අපේ තම පොයිසන් ෆෙක්ටක දනවලට පෙනද පොයිසන් ෙල් අයකුත් එතන පදනවා ඒටිකෙ රෝල් චම්පය වාර්තාරන පහද පත ලස්සන රකිස කරන විනාශරට අතන්න රෝල් චම්පය විනාශ කරන එක සාර්ථක කිගේ ජන්කන ඒගල්ලාර ඇතන විනාශ කරන ටික කුයින් විනාශ දකුණ පත්තන කොමරි රෝල් චම්පය තම තින ජියුතු අතර හෙස් වල්ල ගොන් කරගෙන තියන්නේ දෙක කෙන කියන වංගල පත පැලුවක් ගනිමින් ුටරලසගේපදනකුත්තින්නවා රෝල්චම්ම මඩටන්ෆොලමිනාශරන්ඩහතන්නකින් යනවා ජයන්කොන්ඩට තව සුළුමෝතිී වරක්වෙයි රෝජමට ටෑන්කින් අදන ලස්සන රුට්‍රයිඩස්ල එකින්ද රෝජම දැනට තුරලයින්න ඒ වගේම බැල් බිල්ලාට විනාශ කරනවා ඉතිං සුප බාබෙන්සලින් රෝප් කරනවා ඒ ගැනති සෙලින්නොට අන්තිමටක්ක ත්‍රිස්ථායක් කරපං අනිවාරම කියල තිබුණු අනිවාරම ඉතින් අනාක ගන්නව ජයග්‍රණය කරන කතන්දර ඇතිබිල තියන්නේ ඒගැන ඇගේ ප්ලන්් අනිවාරම සාර්ථකයි. ඉතිං ලෝ පැකට්ටයක පාරගම් කියමුයි කියලා ඉතිං ඒක ම දන්නේ නෑ දැනට කොමරිඉතිං ඇනකය කණ්ඩයම ඉබත් වුණනා කියලා මයි දන්න එබගේම නාවිකන්නම ඉදිරට ෆනසලට දියත්න ඉතින් කොමරි ම හිතනවාල ංචෝ කරන්න ඇති කියලා මේ පෝයක ඉතිං වල දන්න මේ දවසල ක්‍රීඩෝ මස්ට සිරිස් කොකෝ ඉන්විටේශනල් තම ඉතිං ම වැඩිපුර බර කරල ෆලෝප් කරන්නේ සාමාන්‍යෙන් ඉතිං ස්පෑම් ඇටක්ස් මේවල සිද්ධ නොවනල් මගේ ෆේවරටම ටක් ම තියන්න අනිවාරම ක්‍රඩු මස සිරිසිගේ තුනමසලට ම කැම තිස්සරන ල ල දන්න ඇති මත් කියල තිෙන ඉතින් අවල්ඩම අවවාද කරන්න අනිවාරම ක්‍රේඩු මාස සිරිස් එක බලන්ඩ මිස්නොකරම මුල සිට අගටම මැතස්සික කවරන ඇති මේ මැතසලන එකත් දෙක මිස්සන්ඩ පුලන් මැතින් එහෙන් මේ ඇබ ක්‍රඩු මාස සිරිසික මුල සිට අගටම කවරපක ම දෙන කො ඉන්විටේන් ලෙගෙත්තේමයි මැතස් කීප මිස්සන්ඩ පුලුවන් හැබයි බෞතරම කො ඉන්විටේශනල් මැතස්ති කවයන ඉතින් එක හින්ද ඉරිම ක්‍රඩු මාස සිරිසගේ පලේලිස්ක මෙතරින් පලේස් කරන්න දකුණල පැත්තෙන් ගිල්ල බලන්න මිස්කරගත්තන ඒවක මත් වහල පැත්තෙන් ල මිස්කරගත්ත හෝ යාලගේ ෆේවරිටක් එකක් පලේස් කරනවල YouTube එක තෝරලා ඉරි එක්කොම දල ෆේවරුටුන ගෙන ඔයාලම ගිල්ල බලන්න පුළුවන් රයිටමන තවත්හොඳ විඩියෝ එකකින් ලඟදීම අපි හමු වේමු.